සුබ දවසක් ඔයාලා හැම දිනාටම හැමදාම වගේ ඔයාලා හැමෝම මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකෙන් මම කතා කරන්න හිතුවා ගොඩ දෙනෙක් පීඩා විඳින බෙල්ල අවට කළු කියන ගැටලුවට විසඳුමක් විදියට ගොඩාක් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් ස්වභාවික පැක් එකක් ගැන කියලා දෙන්න. ඉතින් මේ පැක් එක කොහොමද හදාගන්නේ කොහොමද මේ පැක් එක ආලේප කරලා ඉවරලා කොච්චර වෙලාවක් තියෙන ඕන නිසා මේ පැක් එකෙන් කොච්චර කාලෙකින් අපිට රිසල්ට්ස් ලබා ගන්න පුළුවන්ද කියන හැමදේම මේ වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් දිගටම රැඳිලා ඉන්න අපි බලමු කොහොමද මේ අපේ බෙල්ලේ තියෙන කළු නැති කරගන්නේ කියලා. දැන් අපි බලමු කොහොමද අපේ බෙල්ල අවට තියෙන අඳුරු පැහැය නැති කරලිවල හොඳ පැහැපත් බවක් ලබා ගන්න කියලා. ඉතින් අපි මේ දේවල් කරන්න කලින් මුලින්ම කරන්න ඕනේ අපේ සමේ තියෙන කුණු දූවිලි හොඳින් ඉවත් කර ගැනීමක්. ඉතින් ඒ සඳහා ස්වභාවික ක්ලෙන්ස් එකක් විදියට මම අද භාවිත කරන්නේ කොමාරිකා. ඉතින් කොමාරිකා භාවිත කරලිවල අපේ සබන් ෆේස් වොෂ් වගේ දේවල් වලින් යන්නේ නැති කුණු දූවිලි ඉවත් කර ගැනීමක් තමයි මුලින්ම මම සිදු කරන්නේ. ඉතින් ඔයාට පුළුවන් කොමාරිකා වුණම ගෙදරක අපිට කොමාරිකා හොයාගන්න පුළුවන්. ඉතින් කොමාරිකා කෑල්ලක් අරගෙන මේ මදේ හූරලා අරගෙන ඉවර වෙලා ඒ කොමාරිකා මදේ හොඳින් ඔයාගේ බෙල්ල ප්‍රදේශයේ ආලේප කරලා රවුම්ව සියුම්ව මසාජ් කරලා ඔයාගේ බෙල්ලේ තියෙන කුණු දූවිලි ඉවත් කරගන්න. ඉතින් විනාඩි 5ක් වගේ කාලයක් ඔයා හොඳට වෙලාව අරගෙන ඉවරලා හොඳට ක්ලෙන්ස් කරගන්න ඕනේ ඔයාගේ බෙල්ලේ තියෙන කුණු දූවිලි ටික ඔක්කොම ඉවත් වෙලා යන ආකාරයට. මම අද කියලා දෙන්නේ ස්වභාවික සත්කාරයක් නිසා ඔයාට මේ ට්‍රීට්මන්ට් එක කරලා එදාම හෝ එදාට පස්සේ දවසේ වගේ ප්‍රතිඵලයක් ලබා ගන්න දැක ගන්නට බෑ. ඉතින් ඒකට හේතුව තමයි ස්වභාවික දේවල් වලින් අපිට ඉක්මන් ප්‍රතිඵල ලබා ගන්න බෑ. හැබැයි අපි ඉවසීමෙන් මේ දේවල් කරොත් අනිවාර්යයෙන්ම අපිට හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයා මේක අවම වශයෙන් සතියට තුන් පාරක් වගේ කරලිවල මේක සති 3ක් 4ක් එක දිගට කන්ටිනියු කරගෙන ගියොත් එම ඔයාට ඔයාගේ බෙල්ලේ තියෙන අඹ පැහැය ටිකෙන් ටික නැති කරලා පැහැපත් බවක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඉවසීමෙන් මේ දේවල් කරන්න පුළුවන් නම් ඔයාලට අනිවාර්යයෙන්ම මේ බෙල්ලේ තියෙන අඹ පැහැය ඉවත් කරගන්න පුළුවන්. අපි දැන් මේ කොමාරිකා භාවිතා කරලා හොඳට ක්ලෙන්ස් කරලා අපේ සමේ තියෙන කුණු දූවිලි ඉවත් කරයින් පසුව අපි මේක අපේ සමෙන් ඉවත් කරන්න ඕනේ. ඉතින් ඒ සඳහා අපි වතුර භාවිතා කරලා ඉවරලා ඔයාට මේ වගේ ස්පොන්ජ් එකක් තියෙනවා නම් ස්පොන්ජ් එකක් ආධාරයෙන් ඔයාට පුළුවන් මේ බෙල්ලේ තියෙන කොමාරිකා ටික ඉවත් කරගන්න. එහෙමත් නැත්නම් ටවල් එකක් හරි ටිෂු එකක් හරි ආධාරයෙන් ඔයාට පුළුවන් මේ ඔයාගේ සම මත තියෙන කොමාරිකා ටික ඉවත් කරගන්න. මේ ක්ලෙන්ස් එක ඉවත් කරාට පස්සේ තමයි අපි සාමාන්‍යයෙන් පැක් එක දාන්නේ. ඉතින් මම අද ගෙලින්ම ක්ලෙන්ස් කරලා පැක් එකට යනවා. ඉතින් ඔයාට පුළුවන් මේ ක්ලෙන්ස් එකයි පැක් එකයි අතරට සතියට එක වතාවක් විතර ස්ක්‍රබ් එකකුත් භාවිතා කරන්න. ඉතින් ස්ක්‍රබ් එකෙන් ඔයාට මැලුණු සම උනත් ඉවත් කරගන්න පුළුවන්. දැන් එහෙනම් අපි බලමු කොහොමද මේ පැක් එක හදාගන්නේ කියලා. ඉතින් මේ පැක් එක හදාගන්න අපිට අවශ්‍ය වෙනවා හාල් පිටි තේ හැඳක ප්‍රමාණයක්, ඒත් එක්කම කඩල පිටි තේ හැඳි දෙකක ප්‍රමාණයක්. ඉතින් අපි හාල් පිටි තේ හැඳි එකක් යොදා ගන්නකොට කඩල පිටි තේ හැඳි දෙකක ප්‍රමාණයක් එකතු කර ගන්නවා. ඒත් එක්කම අපි කස්තුරි කහ තේ හැඳි භාගික ප්‍රමාණයකොත් මේකටම එකතු කර ගන්නවා. ඊට පස්සේ මේ තුන හොඳට අපි මික්ස් කර ගන්න ඕනේ. අපි මේකට මේකේ පදම ගන්න අපි මේකට එකතු කරන්න දේවල් වලට කලින් මේ පිටි ටික අපි හොඳට මික්ස් කර ගන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි මේකට එකතු කරනවා යෝගට් තේ හැඳි එකක ප්‍රමාණයක්. ඉතින් ඔයාට තියෙන්නේ ඩ්‍රයි ස්කින් එකක් නම් ඔයාට පුළුවන් යෝගට් තේ හැඳි දෙකක ප්‍රමාණයක් එකතු කරන්න. ඉතින් ඔයාට තියෙන ඔයිලි ස්කින් එකක් නම් ඔයා යෝගට් එකතු කරන්න එපා. ඒ වෙනුවට දෙහි යොෂ ඔයාට එකතු කරන්න පුළුවන්.
ඊට පස්සේ අපි මේක ආලේප කරන්න පුළුවන් පදමට හදා ගන්න අවශ්‍ය ප්‍රමාණයට රෝස වතුර එකතු කරනවා. ඉතින් මුලින්ම මම රෝස වතුර තේ හැඳි එකක ප්‍රමාණයක් එකතු කරලා ඉවරලා හොඳට මික්ස් කරනවා. ඉතින් ඊට පස්සේ ඒක මදි කියලා හිතුණු නිසා තවත් රෝස වතුර මේස හැඳින්මේ තේ හැඳි එකක ප්‍රමාණයක් එකතු කරනවා. ඉතින් ඊට පස්සේ මේක අපි හොඳට මික්ස් කරලා බලනවා අපිට ආලේප කරන්න පුළුවන් මට්ටමකට පදමකට එනවාද කියලා. ඉතින් ඒ පදමක් ටිකක් මදි වගේ නිසා මම මේකට තවත් රෝස වතුර තේ හැඳි භාගයක වගේ ප්‍රමාණයක් එකතු කරලා ඉවරලා හොඳට කලවම් කරලා ඉවරලා මට අවශ්‍ය පදම හදා ගන්නවා. ඉතින් ඔයාට අවශ්‍ය විදිහට මේ රෝස වතුර ප්‍රමාණය අඩු වැඩි කරගන්න පුළුවන්. ඉතින් මේක ගොඩාක් තික් පේස්ට් එකක් විදිහට හදා ගන්නත් එපා. ඒ වගේම ගොඩාක් තික්නස් එක අඩුවට හදා ගන්නත් එපා. මම අද හදා ගන්න පදම වලට පැහැදිලිව පේනවා. ඉතින් මේ පදම එන විදිහට රෝස වතුර නිසි ආකාරව දාගෙන ඉවරලා ඔයාට පුළුවන් ඔයාට ගැළපෙන විදිහට මේ පදම හදා ගන්න. දැන් අපට තියෙන්නේ අපි හදාගත්ත පැක් එක අපේ බෙල්ලේ ආලේප කරන්න. ඉතින් මේ සඳහා අපිට පුළුවන් අපේ ඇඟිලි භාවිතා කරලා බෙල්ලේ ආලේප කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් පින්සලක් වගේ තියෙනවා නම් පින්සලක් ආධාරයෙන් වුණත් බෙල්ලේ ආලේප කරගන්න පුළුවන්. ඉතින් මට මේ පැක් එක ආලේප කරන්න වඩාත්ම පහසුයි කියලා හිතන මගේ ඇඟිලි වලින්ම. ඉතින් ඒක නිසා මගේ ඇඟිලි වලින්ම මම මේ පැක් එක මගේ බෙල්ලට ආලේප කළා. ඉතින් ඒ වගේම තමයි අපි මේ බෙල්ලට පැක් එක මුළු අවපැහැ වෙලා තියෙන තැන් වලට පමණක් මේ මුළු බෙල්ලටම ආලේප කරනවා නම් තමයි වඩාත්ම හොඳ. ඒ වගේම ඔයාගේ බෙල්ල අවපැහැ වෙලා තියෙන තැන් වලට වැඩි ප්‍රමාණයක් පැක් එක දාන්න පුළා නම් තවත් වඩාත් හොඳ ප්‍රතිඵල අපිට ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ විනාඩි 30ක වගේ කාලයක් මේක අපේ බෙල්ලේ වේලෙන්නට හරින්න ඕනේ. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් හොඳට මේ පැක් එක වේලිලා තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මට විනාඩි 30ක වගේ කාලයක් ගියා මේක සම්පූර්ණයෙන්ම වේලෙන්න. ඉතින් මේක එක එක්කෙනාට මේ පැක් එක වේලෙන්න යන වෙලාව වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ කොහොම වුණත් ඔයා ඔයාගේ පැක් එක සම්පූර්ණයෙන්ම වේලුණාට පස්සේ තමයි ඉවත් කරන්න පටන් ගන්න ඕනේ. ඒ වගේම තමයි මේ පැක් එක ඉවත් කරද්දී අපි එකපාරටම ඉවත් කරන්නේ නැහැ. මුලින්ම අපි කරන්න ඕනේ වතුර ටිකක් අරගෙන ඉවරලා අපි මේ පැක් එක හයි වෙලානේ තින් මේ හයි වෙච්ච ගතිය නැති කරගන්න ටිකක් තෙත මාතු කරගන්න ඕනේ. එහෙම නැති වුණත් එහෙම අපි එකපාරටම පැක් එක ඉවත් කරන්න ගියොත් එහෙම අපේ ස්කින් එකට ඩැමේජ් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයාලට පේනවා ඇති මම මේ කරන ආකාරයට ඔයාලටත් පුළුවන් ඔයාලගේ මේ වේලිලා හයි වුණු පැක් එක වතුර ටිකක් එකතු කරලා ඉවරලා ටිකක් බුරුල් කරලා ඉවර වෙලා පැක් එක ඉවත් කරන්න. ඉතින් මේ විදිහට අපි වතුර එකතු කරලා අපේ පැක් එක බුරුල් කරලා තමයි පැක් එක ඉවත් කරන්න පටන් ගන්නෙ. පැක් එක සම්පූර්ණයෙන්ම අපි ඉවත් කරන්න කලින් ටිකක් වතුර දාලා බුරුල් කරගත්ත නිසා හිමි හිමීට අපි මේ පැක් එකකින් මසාජ් කරනවා අපේ වෙල්ල. එතකොට පොඩි ස්ක්‍රබ් වීමකුත් සිද්ධ වෙනවා. ඉතින් මේක ලොකුවට කරන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් අර පොඩ්ඩක් බුරුල් වෙච්ච ගතියත් එක්කම පොඩ්ඩක් මසාජ් කරනවා. ඊට පස්සේ තමයි අපි මේ පැක් එක සම්පූර්ණයෙන්ම අයින් කරලිවෙලා ඉවත් කරලා දාන්නේ. ඉතින් ඒ සඳහාත් මම අර ක්ලෙන්ස් එක ඉවත් කරපු ආකාරයටම තමයි මේ පැක් එකත් ඉවත් කරන්නේ. ඉතින් ඔයාටත් පුළුවන් මේ වගේ ස්පොන්ජ් එකක් තියෙනවා නම් මම මේ ඉවත් කරන ආකාරයට ඉවත් කරන්න. ඉතින් එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් තෙත ටවල් එකක් ආධාරයෙන් ටිෂ්‍යු එකක් ආධාරයෙන් මේ පැක් එක ඉවත් කරගන්න. සාමාන්‍යයෙන් අපි මේ මොන දේ කරන්න ගියත් අපි දැනගන්න ඕනේ ඇයි අපේ මේ බෙල්ල අවපැහැ ගන්නෙන්න හේතුව වෙලා තියෙන්නේ කියලා. ඉතින් ගොඩාක් දෙනාගේ බෙල්ල අවපැහැ වෙන්න හේතු වෙලා තියෙන ප්‍රධානම කරුණ තමයි අධික තරබාරුකම. එහෙමත් නැත්නම් ශරීරයට නොගැලපෙන බරක් තියෙන එක. ඉතින් ඒක නිසා මුලින්ම කරන්න ඕනේ ඔයා අධික ලෙස මහත කෙනෙක් නම් ඔයාගේ බර පාලනය කර ගැනීමක් සිද්ධ කරගන්න ඕනේ. එතකොට ඔයාට මේ බෙල්ලේ තියෙන කළු පැහැය ඉබේම තරමක් අඩු කරගන්න පුළුවන්. අන්න ඒ දේවල් කරන ගමන් තමයි ඔයා මේ මොන ට්‍රීට්මන්ට් එක වුණත් කරන්න ඕන. ඒත් එක්කම ඔයා කෙට්ටු කෙනෙක් වෙලත් ඔයාගේ බෙල්ල අවපැහැ වෙලා කළු වෙලා තියෙනවා නම් ඒකට වෙනත් හේතු බලපන්න පුළුවන්. ඉතින් ඔයාගේ හෝමෝන අන්බැලන්ස් වීම වගේ ප්‍රශ්න නිසාත් බෙල්ල කළු වෙන්න පුළුවන්. ඒත් එක්කම ඔයා මේ නෙක්ලස් එක يعني මාල වගේ දේවල් නිරන්තරයෙන්ම පැලඳ සිටිනවා නම් ඒත් ඔයාගේ බෙල්ල කළු වෙන්න පුළුවන්. ඒත් එක්කම ඔයිලි ස්කින් එකක් තියෙන කෙනෙක්ගේත් බෙල්ල කළු වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි. ඒත් එක්කම තවත් හේතු තමයි අපේ මොනහරි බ්ලඩ් රෝගයක ලක්ෂණයක් විදියටත් මේ බෙල්ල කළුවීමක් පෙන්නුම් කරන්න පුළුවන්. අන්න ඒක නිසා මුලින්ම ඔයා මේ බෙල්ල කළු වෙන මොකද්ද හේතුව කියලා
හොයාගෙන ඉන්න ඕනේ ඊට පස්සේ තමා මොන ට්‍රීට්මන්ට් එකුණත් කරන්න ඕනේ ඒ කොහොම වුණත් ඔයා ඒ එකට වුණ හේතුව වළක්ව ගන්න ගමන් මේ පැක් එක ඔයා සතියට තුන් පාරක්වත් අමු වශයෙන් දානව නම් ඔයාට ගොඩාක් හොඳ රිසල්ට්ස් ලබා ගන්න පුළුවන් මාසයක් වගේ කාලයක් ඇතුළත අවසාන වශයෙන්ම අපි මේ ට්‍රීට්මන්ට් එක විදියට කරන්නේ ක්ලෙන්ස් කරලා ස්ක්‍රබ් කරලා සම්පූර්ණයෙන්ම වතුරෙන් ඉවත් කරගන්න හොඳට තෙතමාතු කළ ඩ්‍රයි කරගත්ත ස්කින් එක මත හොඳ මොයිස්චරයිසර් ක්‍රීම් එකක් ආලේප කරන්න ඕනේ. ඉතින් ඒකට ඔයාට කැමැති ඔයාගේ ළඟ තියෙන මොයිස්චරයිසර් ක්‍රීම් එකක් ආලේප කරලා ඉවලා පොඩ්ඩක් මසාජ් කරගන්න ඔයාගේ බෙල්ල. එතකොට ඔයාට හොඳ තෙතමනයක් ඔයාගේ බෙල්ලට ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති ගොඩක් හොඳ රිසල්ට්ස් එකක් තියෙනවා පළවෙනි දවසේම. කියන්නේ ලොකු වෙනසක් නැතත් යම්කිසි වෙනසක් දැක ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයාගේ බෙල්ල අවපහ වෙලා තියෙන කෙනෙක් නම් ඔයත් අද ඉඳන්ම මේක ට්‍රයි කරලා බලන්න. ඉවසීමෙන් කරත් ඔයාටත් ගොඩාක් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඉතින් ඔයා මගේ channel එක තම subscribe නොකර නම් වීඩියෝ බලන්නේ subscribe කරලා දිගටම රැඳිලා ඉන්න මේ වගේ අලුත් වීඩියෝ බලන්න.